දුම්මා ස්වරූපී මුස්ලිම් කාන්තාවක් තරුණ කාලයේදී පැහැර ගැනීමට ලක් වූ ඇයට ජීවිතයේ වන්න සිදුවන්නේ හිංසනයට ලක්වයි. මානසික පීඩනයකටද ලක් වී පරංගිවාඩිය තුළ දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට ඇයට සිදුවෙනවා. මේ විදිහට ස්වරූපී හමී දුම්මගේ චරිතයට අපට මුණ ගැසෙන්නේ මේ දිනවල තිරගත කෙරෙන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජේබා කොල්ලේ චිත්‍රපටයේ. තමන්ගේ දිවි ගලවාගෙන සිංහලයන්ට උදව් කිරීමේ අරමුණ ඇතිව ආත්මාර්ථකාමීව ආදරයක පැටලෙන ඇය අසංක හා නයනානන්ද යන දෙදෙනාට උදව් කරන වීරකාන්තාවක්. වීරත්වයේ මෙන්ම පෞරුෂත්වයේ උරුම කරගත්තක්. මෙලෙස විජේබා කොල්ලේ හමීදුම්ම වූ ඇය චුලක්ෂි රණතුංගයි. චුලක්ෂි මේ චරිතයට සාපේක්ෂව සැබෑ ජීවිතය ගැන සැසඳීමක් කළොත් මාව තව පෙයිනේ පාලනය කරන්නල නැහැ. ඒත් හමීදුම්ම පාලනය කරනවා, පාලනය වෙනවා. ඒ හැර ඇයගේ චරිතයේ ඇති බොහෝ දේ මගේ ජීවිතයේ තියෙන පුළුවනි. ජීවිතය ගෙවියන්නේ හැප්පීම් එක්කනේ. තමන්ගේ කර්ම ශක්තිය එක්ක පළ විපාක විඳින්න වෙනවා. මගේ ජීවිතේ මේ දක්වා හැලහැප්පීම් එක්ක යන්නේ නැති. බොහෝ විට අපකාගේ ජීවිතවල ස්වභාවය ඒ විදිහයි. ජීවත් වන ලෝකයක අපි අපේ ජීවිත ඉදිරියට ගෙන යා යුතු වෙනවා. මේ චරිතයෙන් කාන්තාවක මුහුණ දෙන හැලහැප්පීම් ස්වභාවය මා පෙන්නුම් කර ඇති වගේ කියන්න පුළුවන්. කාන්තාවත් ජීවිතේ වරක් හෝ දෙවරක් යම් කිසි විදියකට වදහිංසාවන්ට ලක් වී ඇත්නම් එම ශක්තියක් කරගෙන ඇය නැගී සිටින්නේ ඇය සතු දෙඩි ආත්ම ශක්තිය නිසායි. ඒ වගේම සියලු පීඩනයන් හැමවේ දරා ගැනීමට ඇයට ඇති ශක්තිය නිසායි. දැඩි ආත්ම ශක්තියක් තියෙන නිසා තමයි ඇය මවක් වෙන්නේ. මම හිතන්නේ බොහෝ කාන්තාවට ඒ දරා ගැනීමේ ශක්තිය හැමවේ තිබෙන්නේ හොඳ පෞරුෂයක්. කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර? බොහොම හොඳයි. බොහෝ දෙනාගේ ලැබෙන ප්‍රතිචාර හරි මෙහෙලයි. ඒ වගේම කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයාගේ ලැබෙන ප්‍රතිචාරත් හරි හොඳයි. අපි කවුරුත් ආදරය කරන මහාචාර්ය සුනිල් ආරියරත්නචෝරින්ගේ නිර්මාණයකට දායක වීමට ලැබීම ඉතා ගෞරවයක්. මේ චරිතයෙන් හමු වන චුලක්ෂිගේ රංගන ජීවිතයේ අලුත් විස්තර කිව්වොත් මේ දිනවල ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්ව චිත්‍රපටයේ රූගත කිරීම වලට දායක වෙනවා. ඊට අමතරව සනත් අබේසේකරයන්ගේ ගුත්තිල චිත්‍රපටයේ ගීතමය ජවනිකා සඳහා රූගත කිරීම වලට දායක වුණා. චුලක්ෂි මේ දක්වා චිත්‍රපට කීයකට දායක වී තිබෙනවද? මුලින්ම රඟපෑවේ ප්‍රියන්ත කොළඹේ මහතාගේ දේදුණු ආකාශයේ චිත්‍රපටයේ. ඉන්පසු විජේබා කොල්ලේ, උදේකාන්ත මහතාගේ ගින්දරි දෙක, මොහන් නියාස් මහතාගේ ශ්‍රී වික්‍රම චිත්‍රපටවල දායක වුණා. මේ දක්වා චිත්‍රපට පහකට විතර දායක වෙලා තියෙනවා. එයින් දේදුණු ආකාශයේ තිරගත වුණා. විජේබා කොල්ලේ මේ දිනවල තිරගත වෙනවා. ඉටලි නාට්‍යවල දායක නොවෙන්නේ. විශේෂ වූ අවස්ථාවක් නම් දායක වෙනවා. එහිදී සුවිශේෂ වූ චරිතයක් නම් අනිවාර්යයෙන්ම බාර ගන්නවා. එවැනි විශේෂ අවස්ථා ලැබිලා නැහැ. සුවිශේෂී චරිත ලෙස ඔබ හඳුන්වන්නේ ඒක එහෙම සරලව කියන්න බෑ. මම ශ්‍රේෂ්ඨයට ආවේ ශ්‍රී ලංකා රූරජන කිරුළ හිමි කරගෙන. ඉන් පසුව රූරජනකට අමතරව මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරනවා. බොහෝ අය හිතන්නේ මට තියෙන්නේ ඉන්දියානු ස්වරූපයක් කියලයි. ඒ වගේම බොහෝ නිර්මාණකරුවන් හිතන්නේ මාව වඩා ගැලපෙන්නේ සිනමා රේට කියලයි. සිනමාවට මම අලුත් උනත් මම ලස්සනයි කියන දෙයට එහා වූ රූපයෙන් මා කරන සාධාරණේ කොතරම් දුරට සාධාරණද කියන තැනට එන්නයි මට ඕනෑ කරන්නේ. බටහිර තාලේ වේවා, බොලිවුඩ් තාලේ වේවා, මගේ ස්වරූපයේ කෙසේ වෙතත් එක් ස්වරූපයේ චරිතයකට විතරක් කොටු වෙන්න කැමති නැහැ. ඒ සීමාව කඩාගෙන රූපයට සාධාරණයක් කරන්න මම සූදානම්. සරලව කිව්වොත් ඕනෑ විදිහක දැනෙන චරිතයක් රඟපාන්න මම කැමති. කිව්වේ කලා වෙතින් ජනතාවට අපි ලබා දෙන වින්දනීය අත්දැකීමක්. ඒ වින්දනීය අත්දැකීම එක්ක සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ විවිධාකාරයෙන් අපිට ප්‍රකාශ කළ හැකි ජනතාවට මෙන්ම පුද්ගලිකව මටත් විඳින්න පුළුවන් චරිතයක් නම් රූපණයෙන් වෙන දෙයක් මම කරන්න සූදානම්. වැඩිපුර දායක වෙන්නේ රංගනයටද නිරූපණයටද? නිරූපණයට ආදා සිටම මම තෝරා බේරාගෙන ඒ අවස්ථාවට දායක වුණේ. සෑම දෙයකම ගුණාත්මක බව ගැන හිතලයි ඒ වැඩේ බාරගත්තේ. චිත්‍රපටියක් බාරගත්තෙත් ඒ මාසයක් ඇතුළතදී රූගත කිරීම වෙනවා නම් ඒ කාලයේදී මගේ පූර්ණ දායකත්වය දෙන්නේ ඒට විතරයි. විජේබා කොල්ලේ චරිතයකට ආරාධනා ලැබුණම මොන වගේ හැඟීමක් දැති වුණේ? මහාචාර්යතුමා කියන්නේ අධ්‍යක්ෂින් බහුල සිනමාකරුවෙක්. ලාංකීය සමාජයේ සහ කලාව ඇතුළේ එතුමාට තියෙන ලොකු ගෞරවයක්. එවැනි දෙවැන්ත චරිතයක් විසින් අධ්‍යක්ෂණය කර නිර්මාණයක රඟපෑමට ලැබීම නිසා ඇත්තම ලොකු සතුටක් මට ඇති වුණේ. චුලක්ෂිත්ගේ මේ විදියට යන ගමන කලාවට විතරක් සීමා වෙයිද? දැනට මම බාරගන්න මේ නිර්මාණවල වැඩ ටික ඉවර වෙලාම එදා ඉඳලා මගේ කැමැත්ත තිබුණේ ව්‍යාපාරිකංශයට පෙළඹෙන්නයි. මගේ අරමුණ ව්‍යවසායකත්වයේ කාන්තාවක වීමටයි. දැන් ඊට කාලය සහ මනස යෙදවීමට සුදුසු අවකාශය ඇවිත්. මේ සියල්ල අතරේ ආදරේ විවාහය ගැන දැනෙන විදිය කොහොමද? මම මේ වෙද්දී ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. කොහොමටත් මම පවුලට දරුවන්ට ආදරේ සහ කැමති කෙනෙක්. මවක වීම මම ආස කරන දෙයක්. ඒක ලොකු ගෞරවණීය දෙයක්. ආදරයේදී විවාහයේදී මටත් අරමුණක් තියෙනවා. හිමිකරුවා හමු වුණාම ඒ තීරණේ වේවි. මගේම කියලා ආදරයක් ලැබෙනකල් බලාගෙන ඉන්නවා. ඒකට හදිසියක් නැහැ.
අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැකි.